දැන් බලමු ප්‍රීති ප්‍රමෝදයට හේතුව බලන්න. කෙටියෙන් මම පොඩි සූත්‍ර දේශනාවක් මතක් කරන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙන දන්ත භූමි සූත්‍රය. මේ දමණය වීමේ භූමිය ගැන කියන්නේ. අචිරවත කියන ස්වාමීන් වහන්සේ අරඤ්‍යක කියන කුටියක රජගහනුවර වේළුවනාරාමයේ අසල කැලේ කුටියක වැඩ ඉන්නකොට එනවා ජයසේන කියලා බිම්බිසාර මහරජතුමාගේ පුතෙක්. එතුමා ජංගා විහරණයට අර දවල්ට දැන් වුණත් අර මිනිස්සු අවදිනෝන කෑම කාලා නිකන් ඇඟ බහින්න වගේ ඒ රජවරුත් එහෙමයි වැඩක් නැහැ රජවරුන්ට ඉතින් අවදිනෝ අවදින එනකොට මේ කැලේදී හම්බුණා මේ අචිරවත ස්වාමීන් වහන්සේ හම්බුණා තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බෙලව සමාධිය ලැබෙනවා කියන එක ඇත්තද මේ මාර්ගයේදී ස්වාමීන් වහන්සේ ඉතින් කිව්වා මට ඒක කියන්න බෑ මොකද කියලා උඹට තේරුන්නේ නැත්තම් මට වෙහසක් කියලා ආයි ප්‍රශ්න අහනවනේ ඊට පස්සේ කිව්වා නෑ නෑ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන්නේ වාසේ කියන්න තේරුණොත් මම පිළිගන්න නොතේරුණොත් මම එහෙම බැහැලා යන්නම් කිව්වා. ඉතින් දේශනා කරාට පස්සේ රජතුමා මේ කුමාරයා පිළිගත්තේ නැහැ. ඒකනම් වෙන්න බෑ. පිළිවෙත් පුරලා ඔහොම සමාධියක් වඩනවා කියන එක වෙන්න බැරි දෙයක් කියලා යන්න ගියා. නසතුටු. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේ අපි වාග්යතුන් වහන්සේට ඇවිල්ලා හවස බලන්න කොච්චර ලස්සනද නේ පරිසරේ එක පැත්තක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කැලේ කුටිවල වාග්යතුන් වහන්සේ වේළුවනාරාමේ පුදු කුටි වැඩ ඉන්න සුගන්ධ කුටි. ඉතින් ප්‍රශ්නයක් ආව අපිට යන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද දැන් යන්න බෑනේ දැන් මොන ප්‍රශ්නයවත් තනියෙන් විසඳ ගන්න ඕන මේ ධර්මයේ බලල තමයි අපි දැන් පිහිට ගන්න තියෙන්නේ ධර්ම සද්ධර්මනේ. නමුත් ඒ කාලේ අර ඇති වෙච්ච ප්‍රශ්නේ අරගෙන මේ අචිරවත් ස්වාමීන් වහන්සේ ටිකක් අර මදි පුංචි කමක් ඔය අපිට උනත් එහෙමනේ අපි වණක් කියලා ආපෝව කරන්න බෑ කියලා බැහැලා ගියොත් එහෙම ලැජ්ජයි. ආනේගේ ස්වාමීන් වහන්සේට එන්නේ නැතිනේ. ඇවිල්ලා තමයි ස්වාමීන් වහන්සේ කිව්වා මෙහෙම වුණා ස්වාමීන් කිව්වා අචිරවත් ඔබ මෙහෙම කවන හොම් වෙන්නේ. කොහොම කිව්වනම්ද? ඔබට කියන්න තිබුණා ගොණ්ණාඹ දෙන්නේ, කස්සනාඹ දෙන්නේ කරි බැඳගෙන එනවා හැබැයි කීකරුනේ. මොකද වෙන්නේ? යා අදින්නෙම කැලේට. හික්මෙන් ගමනින් එන්නේ නැහැ. හැබැයි හික්මීච්ච දෙන්නේ ගෙනවනා. එයා හික්මීමෙන් එනවායි කිව්වා. ආන්නේ වගේ තමයි. එතකොට ඔබ හික්මිලා නැති නිසා තමයි ඔබ මේ නොහික්මුණු විදියට කටයුතු කරන්නේ. ඔබ හික්මුණා නම් ධර්මයේ තුල ඔබට ඒ සංවරය ලැබෙනවායි කිව්වා. ඊළඟට යාළුව දෙන්නේ කෙනා කන්දකට. දැන් ඔය පර්වතයකට නැග මේ ළඟට ගිහිල්ලා එක්කෙනෙක් පාමුල ඉද්දෙtti. එයා නගින්න අමාරුයි කියන නිසා එයා තියලා අනිත් චාල උඩට නගිනවා. නැගලා කියනවා යහළුව මට ඈත පේනවා වෙල්ලායවල්. උයන් පොකුණු පේනවා. හරි ලස්සනයි. ඈත පේනවා. යට ඉන්න කෙනා මොන පිස්සුද මට පේන්නේ. ඒක වෙන්න බෑ. කිවට පිළිගන්නෙම නෑ. ඇයි? එයා බිම අරය උඩ. අපස් යාළුවා අර කියලා හරියන්නේ නෑනේ. පහළට බැහැලා අතින් අල්ලගෙන බලෙන් නග ගන්න උඩට. ආ දැන් මොකෝ පේනවා. ඒකනේ නං අතෙන් දිපෙනුන්නේ නෑනේ. දැන් පේනවානේ. ආන්න බලන්න කොච්චර ලස්සන උපමාදනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්ත භූමිය සවිස්තරව මේ සූත්‍ර දේශනාවේදී කියනවා ඔබ බලන්න නැවත අහන්න මේ අනාගතේ කවදාවත් අපි බලමු විස්තර කරලා දෙන්න වටිනා දේශනාවක්. ඉතින් මේක මම මේ උදාහරණ ඉදිරිපෙ මොකද අපිට ප්‍රීති ප්‍රමෝදයේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් වැඩෙනවා මේ ධර්මයේ කියවීමේදී. ආන්නේ වාසනාව තියෙන විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට වෙලාව තියෙනවා. ගිහි ඔබත් අතහරින්න එපා. උත්සාහ කරන්න මේ ධර්මය හොයාගෙන කියවන්න. කියවනකොට අට කතාවේ ආලෝකයක් ගන්න පුළුවන් තැන්වලදී ගන්න. දැන් මේ සූත්‍රයේදී නම් අට කතාවේ ලොකු විස්තරයක් නැහැ. නමුත් සමහර සූත්‍ර දේශනා තියෙනවා. සතිපට්ඨාන සූත්‍ර, මදුපිණ්ඩික සූත්‍ර වැනි සූත්‍රවලදී විශේෂ විස්තර විවරණ තියෙනවා. ඉතින් අට කතාවෙන් ගත් එක දෙයක් තියෙන මෙතෙන්දී. මොකද්ද? ජයසේන රාජකුමාරයා කවුද කියලා කියලා තියෙන්නේ අට කතාව. සූත්‍ර දේශනාවේ නැහැ. එහෙනම් බිම්බිසාර රජතුමාගේ තවත් පුතෙක් කියන එක තමයි අට කතාව තියෙන්නේ. එහෙනම් මේවා ලස්සනයිනේ නේ. ඒ ධර්මයේ කීවීමේ කොච්චර සංසිනීමක් ලබන්න. දැන් මේ ධර්මයට ඇබ්බැහි වුණොත් වශී වුණොත් දැන් අපි වශී වෙන්නේ කො රූපාදී දේවල් වලටනේ. වශී වෙලා ඒව පස් කියලා විනාශ වෙන්නේ. ධර්මයට වශී වුණොත් වශී ගුරුකමක් කරන්න ඕන ධර්මයට වශී වේවා කියලා. පුළුවන් නන්නේ. දැන් කරන්නේ ස්ත්‍රී පුරුෂ නීච කුල බන්ධනනේ. රොඩි දෙහැනෙන්නේ බඳින්නේ දැන්. මේ බැඳම පස්සෙන් යනවා. දැන් ඉතින් මේ දෙතිස් කුණප කරගෙන වැදලා තියෙන ඉතින් මේ කුණපේ පස්සෙන්ම යන එක වෙනුවට කරන්න තිබුණේ ධර්මයට බැඳේවා. අර කෝ වගේ බැඳෙන එක හොඳ නැහැ කියයි දැන් ඊට පස්සේ ධර්මයටත් ආත්ම දෘෂ්ටි එනවා කියලා නේ. නිවන් පතන් දෙපග වගේ. එහෙම නැහැ ධර්මයට අපි ඇලුම් කරනවා. ධර්ම ඡන්දේ. එහෙනම් මේ ධර්මයේ වැටෙන කොටස් ගැඹුරු කොටස් වැටෙන්නේ නැත්තම් පස්සේ අහගන්න ඉතුරු කරලා ඒකනේ මම යෝජනා කළේ අපදානට්ට කතාව, ජාතකට්ට කතාව වගේ අනේ තේරගතට්ට කතා තේරෙනවනේ. ඕන කෙනෙකුට තේරෙනවනේ කියවලා මේ සූත්‍ර දේශනාවත් කියවන්න. නොතේරෙනවනම් නැවත නැවත කියවන්න.
අන්න ධර්ම රසයට බැස ගන්නවා. එතන සංසිදීම ඇති වෙනවා. අන්න අසුබදී සුබයයි සංඥාවෙන් ආපු අපි මේ ධර්ම සංඥාවෙන් අසුබ භාවනාවෙන් අසුබේ අසුබේ වශයෙන් අවබෝධ කරගත්ත මේක අමෘතයක් වගේ. ඒයි මොන රූපයක් දැක්කත් පීඩාවක් නේ. අතරමඟදී අතරමං වෙන්නේ මේ ගමනේදී. සසර ගමනෙත් එහෙමයි. ජීවන ගමනේ වුණත් ඔය ගමන් බිමන් යද්දී නැත්තම් අතරමං වෙන්නේ නෝනේ අපිට පාරේදී. රූප පස්සේ යන්න ගියොත් මොකද වෙන්නේ? ගමන යන්න වෙන්නේ. දැන් කොළඹ යන්න එන්නේ මගදී ගාල්ලෙන් උතුර බහිනවා. ඇයි හොඳ රූපයක් අහු වුණා මේ ගාල්ලෙන් එක බැස්සා මාත් බැස්සා. වැරට යන්න වෙන්නේ. ඇයි රූප පස්සේ යනෝනේ? රූපා නෙවෙයි රූප. එක එක රූප. ඒතර එහෙම වෙන මිනිස්සු නැතුවද ලෝකෙ ඉන්නවා. ගිහිල්ලා සමාඩ තිය ඇඳිවතක් නැතුව ඉන්න වෙලාවල් තියෙනවා ගිහිල්ලා. ඔක්කොම ගලව ගන්නවා. මේ නොයෙක් රූප වලට අහු වෙච්ච නිසා. ඒ කියන්නේ මේ මායාවක් මේ වැද්දගේ තොණ්ඩුවක් වගේ මේක දාලා තියෙන අල්ල ගන්න. අහු වුණොත් දිගින් දිගට මේ කාමයන්ට අහු වුණොත් ගැළවිල්ලක් නෑ. අන්තිමට ඇටටි මේ ඇඟේ යටවත් ඉතුරු වේද කියලා දන්නේ නෑ. හම මාස් ඒව සියල්ල දිය වෙලා අන්තිමට මරණයට පවා යන තත්ත්වයටපත් වෙනවා සමහර අය මේ කාමයන්ට වසඟ වීම නිසා. ඔබ බහලා ඇති දරුණු රෝගාබාධ තියෙන මාරාන්තික නොඑක් විදිහේ සීමාවක් නැතුව මේ කාමයන්ට ඇබ්බැහි වුණාට පස්සේ වැරදි කාම සේවනයෙන් පස්සේ ගියාට පස්සේ යන්න මුල වෙන්නේ මොකද්ද? රූපේ. රූපේ මුලා වුණු නිසා සුභ වශයෙන් ගත්තු නිසානේ දෙවනි තුන්වෙනි පියවර වලට යන්නේ ඊට පස්සේ දිගින් දිගට. ඒතර ඒව ඇබ්බැහි වෙලා අන්තිමට මේ අසාධ්‍ය රෝගයන් වැළඳිලා දුකසේ මරණයටපත් වෙනවා සමහර අය. ඒතර මරණයෙන් පාව වන්දි ගන්න මේ රූපේ ඇලීම නිසා. තේලපත් ජාතකයේ කියන්නේ කුමාරයා. කුමාරයාට කියන බොම් පරිස්සම යන්න. කාන්තාරෙන් එතර වුණොත් පසේබුදුරේ මාසේ කියනවා රාජ්‍යයක් ලැබෙනවා. දැන් එනවා අයියලා මල්ල ටිකකුත් එනවා යාළුවෝ ටික. අර පස් දෙනාම කෙනෙක් රූපයට අහුවෙලා විනාශ වෙනවා, කෙනෙක් ශබ්දයට අහුවෙලා මුලා වෙනවා. ඒ කියන්නේ යක්ෂණියොන්ට. එයාලා කනවා මෙයා වුණා වුණා. සද්දය අහා ඉන්නවා අහුවෙනවා. ගන්ධයට අහුවෙනවා, රසයට අහුවෙනවා, කෑම වලට අහුවෙනවා, පහසට අහුවෙනවා. හැබැයි මේ වෝසදානන් වහන්සේ බැලුවේ නැහැ. උපමාව තමයි තෙල් පා පිරුණු තෙල් පාත්‍රයක් මූවිට දක්වා දැන් උඩටම පිරලා තියෙන්නේ මේ ගන්න. මේක පොඩ්ඩක් හෙලනොත් බිඳු වැටෙනවා. ඒ වැටෙන වැටුනොත් කඩුවෙන් බෙල්ලට ගහන්න බලන් ඉන්න එක්කෙනෙක්. මේ උපමාව. දැන් මේ යෝගාවචරයට තමයි උපමා කරලා තියෙන්නේ. යෝගාවචරය බොහොම පරිස්සමෙන් ඒක සිහිය පවත්වා යන්න ඕන. නැත්නම් මාරයා පහර දෙනවා. ආන්න එහෙම නොවෙන්න මේ නිලිය නටන තැන මැද්දෙන් ඒ පැත්තවත් නොබලා යන්න ඕන. දැන් නිලියන්ට ආස වෙලා තිබුණ සිත ඉස්සරින්නම් පුරුදු වෙලා අනේ පාත්‍රේ ඔළුවේ හලුණක් කමන්නේ කියලා බලනවා. මොකද වෙන්නේ? කෙලීම කඩුපාර වාදිනවා. මාරයට අහු වුණා වෙනවා. දැන් බලන්න නිවන් දකින්න පින්තින ගොඩක් තරුණ තරුණියෝ ඉන්නවා. එයාලා අන්තිමට ඒ නිවන් මග යන එක පැත්තක තියලා අරකට අහු වෙනවා මාරයට. ඊට පස්සේ ළමයි හදාගෙන ජීවිතේ අවුල් කරගෙන ප්‍රශ්න ඇතික. මොකද ධර්මයේ මා පැත්තේ එන්න ආපු කෙනාට මේ ගිහි ජීවිතේ සාර්ථක නැහැ. මොකද එයා අත්හැරීමටම කැමති කෙනෙක්. නමුත් අර බන්ධනට අහු වුණාට පස්සේ අසහනකාරීව අසමගියෙන් තමයි ගොඩක් අය ජීවත් වෙන්නේ. ඉතින් එතකොට ඒක අර යන්න තියෙන මග යන්නත් බැරි වුණා. අන්තිමට දෙකෙම පරාද වුණා වෙනවා. ඒ නිසා සිහිය පෙරැත්තුව අපිට පැහැදිලිව එක එක ඒවට අහු වෙන්නේ නැතුව නිවන් මග යන්න පුළුවන්. ඒ කියන්නේ ගමන් මග යන ස්වාමීන් වහන්සේලා වුණත් සමාට මුලා වෙලා යනවා. ඒ මුලා වීමට හේතුව තමයි මානසිකාරය නැති බව. අසුබ සංඥාව නැති බව. එහෙනම් తాවකාලික සතුටක් වෙනුවෙන් සදාකාලික සැප ලබන්න තියෙන මේ ධර්ම මාර්ගය අත්හරින්න හොඳ නැහැ. ක්ලේශ දාහයන් නැති වෙනවා. රාගාදී කෙලෙස් දාහයන් නැති වෙන්න පුළුවන්. ඒවා යම් ක්ෂණයකදී මොහතකදී යම් යම් වෙලාවලදී වෙනස් වෙලා යනවා. අරමුණ බැහැර වෙච්ච වෙලාව වෙනස් වෙනවා. මේක සදාකාලිකව පවතින්නේ නැහැ හිතක. එහෙනම් ක්ලේශ සතුරන්ගේ නැත මිදෙන ගතියනේ. දැන් සතුරුනේ මේ නිවන් මාග යන්න එනවා යන්න දෙන්නේ නැහැ. ඇදගෙන යනවා. එහෙම කරනවා නේද? දැන් සමාජයට තරුණ ළමයි මහණෙන්නාම අම්මලවිල ඇදගෙන යනවා එක පැත්ත. අන්න ඒ වගේ. ඒක ඉතින් ගෙදරින්ම ඇවිල්ලා දැන් යනවනේ. දැන් කෙලෙස් සතුරට ආවුනොත් ඊට වඩා අන්තයි. කවුරුත් ඇදගෙන යනවනේ මෙයා ඇදීලා යනවා. ගෙදරින් එන්න කියනනේ අම්මලට කතා කරලාගෙන මං මෙතන ඉන්නේ අම්මේ මාව ඇවිල්ලා එක්කගෙන යන්න. මොකද මට කෙලෙස් සතුරා පහර දුන්නා. හොඳට තුවාලයි. දැන් ඉතින් වේත් කරන්න යන කාලයක්. හොඳටම පහර දුන්නා. දැන් අපි ළඟට ආපු එක ළමේ තරුණ ළමේ විවාහ වෙලා හිටියේ. එයා දෙන්නමයි පැවිදි වෙන්නේ. ඇවිල්ලා මෙයාට ඔළුව කැක්කුමක් ඇදුණා. මොකද නෝනාත් එක්ක කතා කරන්න බෑ දෙන්න දෙපැත්තේ. බඩේ කැක්කුමක් ඇදුණා. ඊට පස්සේ රෝහලෙත් ඉඳලා පස්සේ මේ කිව්වා දැන් හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ සැරේ මං ආවට මාරය හොඳටම මට ගැහුවා කිව්වා. දැන් ගහලා තියෙන බඩටත් ගහලා ඔළුවටත් ගහලා හිතටත් ගහලා දැන් දෙන්නගේ අදහස් මුදුන්පත් තුන්නේ ආයේ පරණ තැනටම ආයේ ගියා.
යන්නේ මේක හිතන තරම් ලේසිත් නැහැ. බලවත් වීරයක් නැති සුළුපටු වීරයක් තියෙන හීන වීරය තියෙන කෙනෙකුට මේ නිවන් මාග යන්න පුළුවන්කම නැහැ. කොච්චර පැයකවත් නැවතර වසඟයට යනවා කාමයන්ගේ. කාම වසඟයට පත් වෙනවා. ඒ විදිහට මේ භාවනාවල වටිනාකම බැලුවා. නේද? ආරක්ෂාව කියන්නේ ඇයි කියලා නේ? රාගයට ආරක්ෂාවක් දැන්. එහෙනම් නිවන් මාග රැකගන්න ඉතුරු භාවනා ක්‍රම හොඳට වඩන්න නම් රාගයට පිළියම අපි හොයාගන්න ඕනේ. ඒකයි අසුබ භාවනාවේ පිහිටෝ.